नोटी समाधि तम प्रधानमंत्री समाधि पच्च यथाभूत दर्शन की मं की अभी क्वच्चर बनाहन हरी योगेम अभी कर्ण वेड इकोपर सापेक्ष सापेक्ष बल्ल अभी वेरदी वेड कर्ण अद किल अभी पृथ्वी स्वभाव इन निशा अभी बलन मेक मे मे कौर हरी बेन्नट मेक मेक दट तरह गया एक मंग अयंकर इलाट मेक मट मेकट आशावत्ति मेक अयंकर इलाट मट मे मेम प्रियता व्यक्तियों एक अवश्य मम वो महंसिंग एक अयंकर योगे अभी पुलवा टीक टीक इन कि अयंकर एक कथा उन्ना गुडा कामदूर एम वगे हरी वे बने पत्तल तीन निर्वचनीकरण का टीके आने हेमत मैं मेक करना कद मम अर्धल कथा मैं उदाहरण तीन गह कपन को अतु कपन पुलवा मे इसल को पोडी अत कपल इट पास अत कपल इट पास कंद बागे कपल इला संपूर्ण कंद कपल इट पास मुल तेक उदा पुलवा एक हर एक वरदी ने एक क्रमीकरण पुलवा नम मे मम को अभी ये क्रमे अभी दिरीना अभी अति नम मम की मे तेंग अभी मुल उदुरटे अन्ना मुल उदुरा तंग मुल मुद मुल होगा एक पड़े विजटी कदम गह मेरलैनवागे ये क्रियाकोन मर नित्र नित्र एन इलाट मम की मे अभी तेंकरा विन कल इंकोदार गह कपल अतु कपल कंद कपल रोट वेडिये अभी मे अदाने के मुदूल होयला ये मुदूलतीन मेवे कायंकर एक मंकी अन्या गह संपूर्ण अभी का मेतन इन कटी ओकेम गुडकल दसल अतु कपल उल तीन कंद कपल तीन सामार अतु अतु तुना मेन ब्रांच तुने दिखा तयंकल दी तब पुडे तीन अन्नत नो दे अतरदी मे अम्मार अभी मे सामधि गति वेला यथाभूत तत्व दकीो नहीं ये धर्मता नितर नितर पावचिको नहीं किम किसी प्रतिपल यम किसी मौलिक करुण तीन निशा ये मौलिक करुण की मट मे मैं कथा कल प्रश्न मट आवे मैंने मेकने मम्मी की एक उदुहां के दम चक्रवर्तन सूत्र कीन मैं एक उदुहां दम चक् दम चक्रवर्तन सूत्र कीन उदुहां की मे दुख कील के अतीनो दुख कीन के अति विनो दुख नति विनो दुख नति किरी मार्ग अतीनो एक चतुरा सत्य मुलिम की एक विधावकता विस्तर कर एक इवर वेला मेम कथा मेक हर मे तट की तट हतरती गिखदनो तन वेड तट हतरती सुवान सकृदागामी अनागामी हरिह දැන් මේක හදන්න කවුරු හරි කිව්වොත් මම මේ ඔක හදන්න පටන් ගත්තා අරගෙන මම මෙහෙම කරා කියලා කිව්වට එයා කවදාවත් ඒ ගේ හදන්න පටන් ගත්තේ නැත්තම් මේ ඒ කියන්නේ ෆවුන්ඩේෂන් එක දාන්න නැතුව අපි දැන් ගයක් හදනකොට හොඳ ශක්තිමත් ගයක් හදන්න නම් ඉස්සෙල්ලම අර කළු කළු ගල් වලින් කොන්ක්‍රීට් වලින් දාලා ෆවුන්ඩේෂන් එකක් දානවා एक उड़ने अर गे हदने इतकोट उदाहरण मे एवगे मे पल्ले हट नियम मेवे का खदन नेतु गे हदन वैगेल की ओद इंकर एक कवदावत हिटी कुछ हेदे खड़म बैठे एनीसा मे फाउंडेशन दागा इसमें
ඒ ෆවුන්ඩේෂන් එක මේ වෙනස් වෙන්නේ නැති කොන්ක්‍රීට් වලින්ම දාගන්න ඕනේ මේ ෆවුන්ඩේෂන් එක. කැඩෙන්නේ නැති එක. ඒකට බුදුහාමුදුරු කිව්වේ ඒක ඒක හදාගත්ත කෙනා එහෙම දාගත්ත කෙනා කිව්වොත් මම මේ ගේ හැදුවා කියලා අන්න එයා තමයි හරියටම ගේ හදන්න පුළුවන්. එයාට විතරයි ගේ හදන්න පුළුවන්. එහෙම නැතුව මේ ගේ හදන්න බෑ කියලා. එතනින් අදහස් කරේ බුදුහාමුදුරු කියන්නේ මේ මේ මාර්ගයේ යන්න ඉස්සෙල්ලා නියම අඩිතාලමක් තියෙනවා. ඒ අඩිතාලම දාගන්න ඕනේ ඔක්කොටම ඉස්සෙල්ලා. ඒක නැතුව අපි කොච්චර ට්‍රයි කරත් මේක දාගන්නවා මෙහෙම කරනවා අරම කරනවා කියලා කොච්චර ධර්මයේ ඉගෙන ගත්තට හරියන්නේ නැහැ කියලා. ඒ අඩිතාලම ගැන තමයි මම මේ කතා කරන්නේ. අඩිතාලම තමයි මම මේ මුඛක් කරලා කිව්වේ. ඒ අඩිතාලම කියලා කියන්නේ අපිට ප්‍රත්‍යක්ෂ වෙලා තියෙන්න ඕනේ මේ දුක්ඛ සත්‍ය කියන එක. ඒ අඩිතාලමේ ඉන්න එක්කෙනාට කවදාවත් ගේ හදන්න නැතුව ඉන්න වෙන්නේ නැහැ. එයා හොඳටම හදනවා ගේ කඩන් වැටෙන්නේ නැහැ යාගේ. අනිත් අය කොච්චර මහන්සිලා හැදුවත් ඒ කඩ ගේ කඩන් වැටෙනවා. ඒක තමයි බුදුහාමුදුරුවෝ එතනදී කිව්වේ. ඒ අඩිතාලම කියලා කියන එක ගොඩක් දෙනෙක් එක එක විදිහට කියනවා. නමුත් දැන් මට මතකයි අර ජාන බ්‍රහ්මවංශ ඉඳන් කියන මේ භාවනා කරනවා කියන එක තමයි අඩිතාලම කියලා කියන්නේ. එහෙම නැත්නම් නියම විදිහට සමාධිගත වෙන්න ඕනේ කියන එක. නමුත් මට තේරෙන විදිහට නම් සමාධිගත වෙච්ච අය ඕනතරම් මම දැකලා තිනවා දවස් ගණන් භාවනා කරගෙන ඉන්න පුළුවන් අය සිවුරු අතහැරලා ගිහිල්ලා මාන වෙලා මේ ගිහිල්ලා මේ මානකම අතහැරලා ගිහිල්ලා බැඳලා ළමයි හදාගෙන ඔය සාමාන්‍ය පෘථග්ජන විදිහට යන අය මම දැකලා තිනවා. එතකොට අර 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 ඒ කතාව හරියට වැටෙන්නේ නැහැ කියන එකත් මට හොඳට තේරිලා තියෙනවා. නමුත් නියම විදියට ඔය අරිතාලම කියලා කියන එකේ තේරුම තමයි දුක කියන්නේ මොකද්ද, දුක නැtei කියන්නේ මොකද්ද කියන එක තප්පර දෙකකට හරි ප්‍රත්‍යක්ෂ කරගන්නවා. ඒ ප්‍රත්‍යක්ෂ වුණාට පස්සේ අන්න නියම අරිතාලම වැටුණා. ඊට පස්සේ හදනගේ කවදාවත් කණ වැටෙන්නේ ඒක තමයි බුදුහාමුදුරුවෝ අර ධම්මචක්කපවත්ත සූත්‍රයේදී දෙවෙනියට කිව්වේ. ඒක ගැන තමයි මම මම කියන්න හැදුවේ ගිය සුමානේ අර කියලා සමාධිගත වෙන සමාධිපත්‍ය යථාභූත දස්සනා කීකී කියන්නේ. මට ඒක තේරුණා දැන් මේක මේ මේ කියන්න හදන්නේ මෙන්න මේකයි. ඒ නිසා තමන්ට අපි ඔක්කොටම තියෙන එකම මේ අභියෝගය තමයි මේ දකු දැන් කියන්නේ දුක කියන්නේ මොකද්ද, දුක නැtei කියන්නේ මොකද්ද කියන එක හරියටම ප්‍රත්‍යක්ෂ කරගන්න එක මුලින්. ඉතින් ඒකට භාවනාවෙන් තමයි, ඒ කියන්නේ සමාධිගත වෙලා තමයි උගක්ම ලෙහෙසි එක හොයාගන්නේ. දැන් ඕක මම අර වියසමණ කියනකොට කිව්වා ඔය ලේසි කියලා කිව්වේ අපිට අපේ ඔය තියෙන ගැටීම් සහ හැලීම් වටපිටාවේ තියෙන ඔක්කොම අයින් වෙලා, ඊළඟට අපේ ඇඟේ තියෙන ගැටීම් සහ හැලීම් අයින් වෙලා, ඊළඟට අපේ වේදනාවල් වල තියෙන ඇලීම් සහ ගැටීම් අයින් වෙලා, ඊළඟට අපි මනසෙන් සිදුවෙන ඒවා ඇලීම් සහ ගැටීම් වලින් අයින් වෙලා, ඊළඟට අපි අර මේ ධර්මතාවයන්ගෙන් පංච නීවරණ ධර්ම ඒ වගේ වෙනුත් අයින් වෙලා අපි මොහොතකට හරි මේක අඳුන ගන්න ඕනේ. ඒ කියන්නේ මමත්වය කියන්නේ මොකද්ද කියන එක අඳුන ගන්න ඕනේ. සක්කාය දිට්ඨි කියන එක දැන ගන්න ඕනේ. අඳුන ගන්න ඕනේ. දැන් අර ගියසුමන්නේ මතකනේ අක්කන් යන් කිව්වේ මම අඳුන ගන්නවා කියන එකයි ඒක තුළ රැඳිලා ඉන්නවා කියන එකයි දෙකක් කියන එක. එතන අඳුන ගන්නවා කියන්නේ තප්පර දෙකකට හරි ගමන් නැහැ, දකින්න ඕනේ මේ වෙනස් වෙන ස්වභාවයට අමතරව තව තැනක් තියෙනවා. ඒ වෙනස් වෙන ස්වභාවයෙන් පිට තැනක් තියෙනවා කියන එක ප්‍රත්‍යක්ෂ වෙනවා. Tamanḍa දැනෙන්න ඕන. ඒක දැනෙච්ච ගමන් තමයි අර අඩිතාලම් වැටෙන්නේ. ඒ අනිතාලම් වැටුණට පස්සේ හදාගන්න ගියේ කවදාවත් කඩන් වැටෙන්නේ නැහැ. එතකොට කවුරුවත් කිව්වත් මොකද වැරදි කිව්වත් හරි කිව්වත් මොකද්ද හරි මොකද්ද වැරදි කියලා එකත් හොඳටම තේරෙනවා. ඒ නිසා එතනට යන්න කියන එක තමයි මම මේ ගොඩක් උනන්දු කරන්නේ ඔක්කොට. ඒ එතනට යනවා කියන එක කියන්නේ අර මම විතරම කියන්නේ දුක කියන්නේ මොකද්ද, දුක නැtei කියන්නේ මොකද්ද කියන එක මතුවෙන්නේ ඉඩ අරින්. ඒ ඉඩ අරින්නේ කොහොමද? අපි අර නිහඬ වෙලා නිසසර වෙලා අපේ අවධානයේ අවකාශය තුළට අත ඇරලා අතරමං කරලා දැම්මහම ඒ අවකාශයේට අවකාශයයි අපි දෙකක් දෙකම එකක් වෙන. ඒ වෙන තප්පර දෙකකට හරි එක වෙච්ච ගමන්
තමන් දන්නවා මේ ඇත්තටම මේ මෙච්චර වෙලා මම ඊගේ හිටියේ මේ වෙනස් වෙන ස්වභාවයකට. ඒ ස්වභාවයෙන් ස්වභාවේ කිසිම ස්ථාවර තත්වයක් නැහැ. ඒක තමයි අනිච්ච කිව්වේ. ඒ ඒ අනිච්ච ස්වභාවය නිසා තමයි මේ දුක ඇතිලා තියෙන. දුක කියන්නේ මේ වෙනස් වෙන ස්වභාවය ඇති වෙන්නේ. ඒ නිසා මේ මෙතනට ආත්මයක් නැහැ. එන අනිච්ච දුක්ඛ අනාත්ම කියන එක හොඳටම තේරෙනවා. ඒක දකින්න. දැන් ওই තප්පර දෙකකට හරි දකින්නවා කියන එකෙන් අදහස් කරන්නේ මොකද අපේ තියෙන කෙලෙස් අපේ තියෙන සංස්කාර නිසා මේක අපි දැක්කත් අපි ආපහු ඒක අර වතුරකට ලොකු කොටයක් වැටුනහම වතුරේ වතුර ටික දෙබෑ වෙලා පොළොව පෙනිච්ච එක පෙනුනා වගේ පෙනිලා අර වතුර ටික ආපහු එකතු වුනහම ඒක පේන්නතු යනවා වගේ අර ප්‍රත්‍යක්ෂය තියෙනවා. නමුත් අපේ අර ඇලීම් සහ ගැටීම් තවදුරටත් උද්දීපනය වෙනවා. දැන් ඔය කියන තත්ත්වය ආවහම බුදුහාමුදුරු කියන්නේ ඒ කියන තත්ත්වය තමයි අපේ ආර්ය ස්වභාවය හඳුනගත්තා. එයා ආර්ය පුද්ගලයෙක්. එයාට පේනවා දුක කියන්නේ මොකද, දුක නැතේ කියන්නේ මොකද්ද කියන එක දැක්කා. ඒ එකම දැන් අර සංස්කාර නිසා අපි තුල ඒක පවතිනවා. ඒක තමයි උදාහරණු දැන් අර දුක්ඛ සත්‍ය කියලා කිව්වේ අරක දැකපු එක. ඒ දැකපු නිසා එයා දන්නවා දැන් මේක මේ ඇති වෙච්ච දෙයක් කියලා. මෙච්චර කල් මං අල්ලගෙන හිටියේ මේ නිකන් වෙනස් වෙන ස්වභාවයක් තියෙන දෙයක් කියලා. ඒක තමයි සමුදේ සත්‍ය කියන්නේ. ඒකම එයා දන්නවා දැන් මේක නැති කරන්න පුළුවන්. මොකද එයාගේ ඇති නැති වුණා ඒක. එයාට ප්‍රත්‍යක්ෂ වුණා මේක නැති වුණා කියලා. ඒක නිසා එයා දන්නවා නිරෝධ සත්‍ය. නමුත් දැන් ඇයි එහෙනම් තාම මේ පැත්තට වෙලා ඉන්නේ? ඒක ඒක බුදුහාමුදුරු දන්නේ ඉඳ තමයි ඒකට දුන්නේ මාර්ග සත්‍ය. ඒ කියන්නේ මේ හැම එක්කෙනාට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ආර්ය පුද්ගලෙක් වශයෙන් ගමන් කරනකොට තමන්ගේ ඒ තියෙන ඇලෙන ගැටෙන ස්වභාවය අයින් වෙලා ඒ නිවන් අවබෝධ වෙනවා. එහෙම නැත්නම් එක්තරා බෝධියකට යනවා. තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට යනවා. ඒක තමයි එතන තියෙන විශේෂත්වය. ඒ නිසා අර මම යසුමානි මේ දැනු ට්‍රයි කරන්නේ මම කියන්නේ අර අපිට අවශ්‍ය වෙන්නේ ඉස්සෙල්ල කොහොම හරි අවශ්‍ය කියන්නේ අපේ අරමුණ තියෙන්න ඕනේ මේ දුක කියන්නේ මොකද්ද, දුක නැතේ කියන්නේ මොකද්ද කියන එක තප්පර දෙකකට හරි දෙක ගන්න. ඒක තමයි නියම ෆවුන්ඩේෂන් එක. ඒක තමයි නියම අඩිතාලම. ඒක අල්ලගත්තට පස්සේ ඒක ඒක දැනුණාට පස්සේ අනිත් ටික ආයි කැඩෙන්නේ නැතුව කරගෙන යන්න හැකි. එහෙම නැත්තම් වෙන්නේ අපි අපේ හිතෙන් හිතයි අපි මම ගොඩක් වැඩ කරලා තියෙන අපි ඕම හොඳයි අපි මේ අපිට දෙවිවරු අනු මේ ආශිර්වාද කරන අපි කරන වැඩවලට ඒ ඔක්කොම තිබුණත් නැහැ. අර ආපහු වර්ග කැඩලා යනවා. හදාගත්ත දේවල් කැඩලා යනවා. අර වගේ අර ගේ අඩිතාලමක් නැතුව ගියක් හදන්න හදනවා වගේ වැඩ. ඒ නිසා අපිට කරන්න ඕනේ අර අඩිතාලම දාගන්න. ඒකට කරන් තියෙන්නේ අර භාවනාව. අපේ සමාධිගත වෙලා ඒ නිහඬ නිසසල අවකාශයට මතුවෙන්න ඉඩ හරි. ඒක තමයි අපි තුල අපි ගිහ අපි ගාව තියෙනවා ඒක. ඒක වැහිලා තියෙන්නේ. ඒ වැහිච්ච එක අතාරින්න වැහිච්ච එක නැති කරන්න නම් අපි අවධානය සිතෙන් අයින් කරලා පොඩ්ඩක් අර ඔබ්සර්වර් වගේ බලන් ඉන්න ඕනේ මේ සිද්ධ වෙන දේ. එතකොට අපිට අර සිදුවෙන දේවල් ඔක්කොම වෙනස් වෙන ස්වභාවයක් නේද කියලා දැනගත්ත ගන්නකොට අර්ථවිච්ච විතිකිච්ඡාව නැති වෙලා තමන්ට ප්‍රත්‍යක්ෂ වෙනවා මේ අපි අල්ලන් ඉන්නේ වෙනස් වෙන ස්වභාවය. ඒක අතහැරියාම වෙනස් වෙන්නේ නැති ස්වභාවයක් වෙනවා. ඒතන දුක නැහැ. එහෙම නැත්නම් කරදරයක් නැහැ. වෙනස් වීමක් නැහැ. එච්චරයි. ඒක තමයි නිවන කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ.
ඒක අර තප්පර දෙකකට හරි එකපාරක් දැනගත්තා. ඊට පස්සේ අපි දිගටම ඔක අරෙස්ටයි මාර්ගයේ හිටියාම ඒක දිගටම ඉන්න පුළුවන්. ඒ එක එක්කෙනාගේ හැටියට එක එක්කෙනාගේ ප්‍රත්‍යක්ෂයේ හැටියට සමහර කෙනෙකුට දැන් ඒක දැකපු ගමන් එතනම නවතින්න පුළුවන්. එතනින් එහාට ආපෝ මේ කෙලස් වලට එකතු වීමක් නැහැ. ඒ මොකද එයාට මේ කෙලස් වලට ඉතුරු වෙන දෙයක් නැහැ. ඒ තරමට එයාගේ ප්‍රත්‍යක්ෂය වැඩි. මොකද එයා ඒක පුරුදු වෙලා ඒක එක්කෝ ගිය ආත්මෙකදී පුරුදු වෙලා තිබුණා තියෙනවා. එහෙම නැත්නම් මේ ආත්මෙදී ඒක නියම ස්වභාවයෙන්ම අනිකුත් දේවල් අතහැරලා එතනට අල්ලගත්තා. අල්ලගත්තා කියලා කියන එක වැරදි. මම එතනට ගියා. ඒ කියන්නේ අපි අල්ලගෙන ඉපේ ඔක්කොම අතහැරලා දැම්මා. ඒක තමයි කෙරෙන්නේ.